සුබ දවසක් ඔයාලා හැමෝටම අද අපි වීඩියෝ මගින් කතා කරන්න සූදානම් වෙන්නේ ලෝකේ ආරම්භය අග්ගඥ සූත්‍රය මගින් ඒ වගේම තවත් ආගමික මතිමතාන්තර මගින් විමර්ශනාත්මකව කතා කරනවා ඉතින් මුලින්ම අගවෙනකම්ම මේ සුවිශේෂී වීඩියෝ එක එකතු වෙලා ඉන්න තාම තමගේ යක්ඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා බෙල් සලකුණු ඔබන්න අමතක කරන්න එපා ඒ වගේම මේ වටිනා වීඩියෝව නොදන්න අයට දැනගන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා එහෙනම් අපි මේ ගැන කතා කරමු ලෝකය කියලා කියන්නේ සාමාන්‍යයෙන් අප ජීවත් වෙන මේ පෘථිවි තලයට චක්‍රාවාටය නැත්නම් සක්වලක් කියලා කියන්නේ එවැනි ග්‍රහලෝක ගණනාවක් සහිත එක් සූර්යග්‍රහ මණ්ඩලයකට අයත් මහා පරාසයකට අපගේ සූර්යග්‍රහ මණ්ඩලයට අමතරව තවත් චක්‍රාවාට විශාල සංඛ්‍යාවක් සහිත පැවැත්ම පිටසක්වලෙහිවත් විශ්වය කියලා හඳුන්වනවා අන්තරීක්ෂය කියලා කියන්නේ ඒකටම විශ්වය කියන්නේ අනන්තයි එය අන්ධකාර ආගාධය ඒ තුල අපවැනි ජීවීන් සහිත තවත් ග්‍රහලෝක ගණනාවක් පවතින්න පුළුවන් ඉඩකඩ විශාලයි විශ්වය පිළිබඳ පොදු නියාමයක් තමයි එහි ආරම්භයක් හෝ අවසානයක් දැකිය නොහැකි බව ලෝකය ගැන උනත් බොහෝ දුරට කියන්න තියෙන්නේ අන්න ඒ වගේ දෙයක්ම තමයි ඒ වුණාට ඒ අවනිශ්චිත ලෝකයේ ආරම්භය ගැන මානව සමාජයේ ආරම්භයේ සිටම මිනිසාගේ කුතුහලය හරහා විවිධ මත පහළ වෙලා තිබෙනවා ඒවා සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ ආගමික මතවාද වශයෙන් මේ මතවාදවලින් මතුවලා පෙන්නේ ලෝකය යම්කිසි කෙනෙකුගේ නිර්මාපකයෙකුගේ නිර්මාණයක් බවයි ඒ නිර්මාණකරුවාට බ්‍රහ්මයා දෙවියන් වහන්සේ ඊශ්වර සහ තවත් නාමයන් ඒ යුගවල භාවිත කරලා තියෙනවා ලෝකය සහ ඒ තුල ඇති සියල්ල බ්‍රහ්ම නිර්මාණයක් බව බ්‍රහ්මවාදීන් පිළිගත්තා పూర్ව හා අපර වෛදික සාහිත්‍යයේ මේ මතවාදය දැඩිව තිබී තිබෙනවා ඍග්වේදයේත් උපනිෂද් කෘතිවල මේ මතයට මුල්තැනක් දී තිබෙනවා ලෝකය දෙවියන් වහන්සේගේ නිර්මාණයක් කියලා දේවවාදීන් අදත් පිළිගන්න දෙයක් එය ඊශ්වර මැවීම බව ඊශ්වරවාදීන් පවසනවා මෙම නිර්මාණවාදීන් අතර ලෝක සම්භවය පිළිබඳව තවත් විවිධ මත තිබෙනවා මේ අතර ලෝකය කාගේවත් මැවිල්ලක් නෙවෙයි එය ඉබේ සැක්සුණු ද්‍රව්‍යයක් බවට මතයක්ද ක්‍රිස්තු පූර්ව යුගවල පැතිරී තිබුණා ඊළඟට එය යම් හේතු ප්‍රත්‍යයන්ගේ ක්‍රියාවලියකින් හටගත් බවටද පිළිගැනීමක් මත උණු පසුකාලීනව බුද්ධිමය අනුපාතයෙන් සංවර්ධනය වුණේ මෙන්න මේ මතය. ඒ ප්‍රකටව සඳහන් වෙන්නේ බුද්ධ දේශනාව තුල. එහෙම වුණත් නිර්මාණවාදී මතයද අදටත් වළංගුව පවතින මේ සමාජය තුල. ආගමික ශ්‍රද්ධාව හා භක්තිය බුද්ධිය අභිභවා යන අවස්ථාවක් වෙනවා. ලෝකයේ ආරම්භය ගැන ඉන්කා ගෝත්‍රිකයන් පිළිගත්තේ වීරකෝච කියලා කියන දෙවි කෙනෙකු විසින් එහෙම ඇව් බවයි. වීරකෝච කියලා කියන්නේ හෙලේන් ඉන්කා ශිෂ්ටාචාරය ජනවාස කළ හෙලේ පුද්ගලී බවට හෙල හවුල විසින් ප්‍රකාශ කරලා තියෙනවා. ඒක මැවීම මාදයක් නෙමෙයි. ඒක ගොඩනැගීම. ග්‍රීසී විසු හෙවමර් කිව්වේ පොළව දෙවියන්ගේ මව බව. හිබ්‍රූ වරුන්ගේ බයිබලයේ මතය උනි යාහ්වේ කියන දෙවියාගේ මැවීමක් වෙලසට. මෙවැනි මත අපමණව මේ ලෝකයේ තිබෙනවා. වර්තමාන විද්‍යාව කියලා කියන සංකල්පයට තවම සියවස් දෙකක්වත් පව වෙලා නැහැ. විද්‍යා තාක්ෂණික මෙවලම් වල වයස ඊටත් වඩා අඩුයි. එනිසා විද්‍යානුකූල ප්‍රඥාව තවමත් පවතින්නේ ලදරු අයස. ආදි දාර්ශනික වගේම ශ්‍රද්ධාවාදී මතවාද තවම ජීවමාන වී තිබෙන්නේ අන්න ඒ හේතුවෙන් කියලා කියන්නත් පුළුවන්. ක්‍රිස්තු පූර්ව 506 වෙනි සියවස්වල ඉන්දියාව, ලංකාව, ග්‍රීසිය හා චීනය වැනි රටවල පැතිර ගිය බුද්ධි ප්‍රවාහය වත්න විද්‍යාඥයන්ටවත් සමාන කළ නොහැකි. මොකද විද්‍යාව කියන්නේ මිනිස් මනසේ භෞතිකව ඇති වූ සංකල්පයක් පමණක් වන නිසා. මේසා සංවර්ධනයේ වී ඇති විද්‍යා තාක්ෂණ ඥාණයෙන් පවා තවමත් ගවේෂණය කරලා තියෙන්නේ චන්ද්‍රයා පිළිබඳව පුංචිම පුංචි සත්‍යයන් කීපයක් පමණයි. අඟහරු ග්‍රහය වෙතද මේ වෙන විට අභ්‍යවකාශ යානාව යවා තිබෙනවා. මේ ගවේෂණවල සමහර ප්‍රතිඵල මීට වසර 5000කට පෙරදී චින්තනයේවත් මනස මූලික කරගෙන ඒ ආශ්‍රයෙන් පමණක් සොයාගත් ප්‍රතිඵලත් අතර සමානතාවයක් තිබීම ඇත්තටම ඇදහිය නොහැකි කුදුමයි. උදාහරණයක් විදිහට වසර 1500කට පෙර වරහමිහිර නැමැති දාර්ශනිකයා ග්‍රහලෝක කේන්ද්‍ර කොට නිපදවාගත් ජ්‍යොතිෂ්‍ය විද්‍යාව අදටත් වළංගුයි. ක්‍රිස්තු පූර්වයේදී වරාහ පුරාණ කෘතිය ගොනු කළ ඉසිවරයා ජීවයේ සම්භවය පිළිබඳව හෙළිකල මතය අඩුපාඩු රාශියක් තිබුණා. යම් යම් දේවල් චාර්ල්ස් ඩාවින් විසින් 19 වන සියවසේදී විද්‍යාත්මකව ඔප්පු කර තිබෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් ක්‍රිස්තු පූර්ව 6 වන ශතකයේදී දේශනා කළ ලෝක ධාතු පිළිබඳ ස්වභාවය වර්තමාන අභ්‍යවකාශ විද්‍යාව විසින් ඔප්පු කර තිබෙනවා. පැරණි ග්‍රීක දාර්ශනිකයන් විසින් අනාවරණය කරන ලැබූ ලෝක ස්වභාවයේ සමහර දේවල් අද සත්‍යයක් වෙලා තිබෙනවා. වේද ග්‍රන්ථ,
ब्राह्मण उपनिषस्कृति मनुस्मृति गुहे सूत्रे आदि कृतीन वल लोक जीव संभव करुण अदल ए युगवल लोकतात्व विग्रह कृदगत वचन संकेत आश्रित हेरुट ऐसा भावताकर्ण वचन वर्तमान वचन ससंदन ब्राह्मण आत्मन देव आकृति पुरुष पदार्थादी एम नाम द भावताकले अदाप विद्यावसमक कथाकर्ण परमाणु इलेक्ट्रॉन न्यूट्रॉन प्रोटोनयन मूलधातु मे सदा बुधदहमे शुद्धाष्टक नाम भावताकर मेन पहले बुद्धियन्नी सदाधनिक सत्य भव बुद्धिये गुणनगण सत्य सदाधनिक भव ए काल भगवाणुवल भाषावल अर्थ विग्रह वल पवतिन विनस्कम अंतर्गते किसुम विनस दगिन्ने नै पवतिन्नेत् नै ग्रीक दार्शनिक कोपानिकस पृथ्वीये हिरुवटा भ्रमणे वन भव किव लोके पवत्मट सूर्य बलपान भवद ओहु पवसुवा गैलीलियो गैलीली एदा किव्वे पृथ्वीयेट अमतरव तवत् ग्रहलोक सहित विश्वयक् पवतिन भव ए सत्य की निसा कतोलिक पल्लिय ओहुव घातने कला वत्मन विद्या पुनरुदे पेरलकुणु අපට පෙනෙන්නේ කිස්තුපූර පහසා 6 කියන සියවස්වල සංවට්ඨමානා සංවට්ඨති විවට්ඨමානා විවට්ඨති යනුවෙන් බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයේ දක්වන ලෝකේ පැවැත්ම හා විනාශය මේ පිළිබඳව සත්‍ය පසු කාලයක බෝන කියන විද්‍යාඥයන් විසින් විද්‍යානුකූලව ඔප්පු කර තිබෙනවා. පෘථුවිය හැකිලමින් විසිරමින් පවතිනවා. ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදී ඉදිරිපත් කළේද බුදුදහමින් පෙන්වා දුන් දෙයක් ඔහු ගවේෂණය කළ නිසා බව අද බොහෝ දෙනා නොදන්න දෙයක්. लोक समारंभ्य पवत्म पिलबदो दक्षिण ब्रह्मजाल सूत्रे अगण्य सूत्रे मालुक्य सूत्रे सा सप्त सूर्योद्गमन बौद्ध सूत्र दक्षिण तुरु नवीन अव्यवकाश विद्याज्ञ बहुदुट सनातकर गणति बिन्न विनाशवीमी वर्धने विमी पवतीम लोके स्वभाव विनाशीम पास्से वेडन लोकधातु फलम जीविया हटगणु आभास्त्र ब्रह्मलोकिन चुतु जीविय कुगिन आभ कीलकियान्नि मिनिरंगल्टकिन तवकन मिनिरन नोदमेन द्रव्य विश्व ऐत लोकेकसीट पृथ्वीट पवनीमेदी हमून अधिक ऊष्णेट ओरतुदीम अवश्य ऐसे निरुपादित पृथ्वीट आ जीविया अनुभव के लिए पृथ्वी सारे पमन दीर्घ काल गतवीमेदी पुलवे सारे हीन वर्णट पड़ंग ए अतर तुरदी वेच्च देवा मीट पेर वेडियो की अपि कथा कर नवत थोड़ी आवर्जन करम कुमारी मेम जीविया गे परपुरा बिहुना वगेम एनिसाम गटलु राशि कुत पेन नगु पुलोसारे हीनमी बिम्माल पहलुना विद्याव विसिंद मे आदि निर्माण सनात करते बिन अम्लकर मूलाश्रय हतु हटगणु भव सोयागणति बिन मेवा फुंगुस ज्ञानवेन नम करते बिन जले हटगणीमेदी मेम मूल धातु बलपाद बिन जले हटगत परमाणुक क्रियाकारकम हेतुइन आरंभक जीविया अतिवीति बिन एक शैलक ए शूत्र जीविया परिणामे वीमि अनतुरुव क्रमक्रमे सत्व संहतिय हटगणति बिन सत्वय पोलवे सारे निसा वरदने वेला तिबिन अदत्तप आहारट गन्ने පොළවේ සාරයෙන් හට ගන්නා නේද? ඒක පොඩ්ඩක් මතක තබා ගන්න. ලේ කිරි කියන්නේ මහ පොළවේ ශුද්ධ සාරය. විද්‍යාවට පදනම වැටෙන එක තැනක ජීවය ජලයෙන් උත්පාද වූ බවට ඇති ප්‍රථම උද්දුතය ග්‍රීක දාර්ශනික ඇනැක්සිමන්ඩර්ගේ මතය. මෙනා ග්‍රහලෝකයකින් පෘථිවියට ජීවය පැමිණෙන බව කිව්වේ ආ රෙන්නියස් විසින්. මීසරේ පිරමීඩ තනු ජනවර්ගයේද වෙනත් ග්‍රහලෝකකින් පැමිණි පිරිසක් බවට විශාල මතයක් මේ ලෝකේ විද්‍යාඥයන් අතර සහ විද්‍යුතුන් අතර තිබෙනවා. පෘථිවිය ඇතුළු අභ්‍යවකාශ වස්තුන් හටගෙන තියෙන්නේ ධූලි සහ රසායනික අණු සංයුතියකින්. ඒවා ඝනත්වයට පත්වීමෙන් පස්සේ ප්‍රධාන වස්තුවේ ගුරුත්වාකර්ෂණය යටතේ භ්‍රමණය වෙනවා. භ්‍රමණ රටාව නිසා සෑම ආකාශ වස්තුවක්ම යම් ප්‍රමාණයක වෘත්තාකාර ස්වභාවයක් ගන්නවා. ඒ වුණාට ඒවා සම්පූර්ණ ගෝලාකාර වස්තුන් නෙමෙයි. ඒ වගේම මෙම ග්‍රහ වස්තුන් එක් කාලයක එකම ස්වභාවයකින් හටගෙනත් නැහැ. පෘථිවිය හටගෙන වසර කෝටි 4ක් පමණ ගත වෙනතුරු පැවතිලා තිබුණේ ගිනියම් වුණ බෝලයක් විදියට. ඒ අතර ආරම්භක වර්ෂාව හටගෙන තිබෙනවා. පෘථුවේ ජීවය හටගැනුනේ ඉන්පසු. වෙනත් වචනයකින් කියනවා නම් පෘථුවේ ජීවය හටගැනීම සඳහා වසර කෝටි 4ක පමණ කාලයක් පරිණාමය වෙමින් පැවතී තිබෙනවා. තාරකා, ග්‍රහලෝක ඇතුළු අනිකුත් ආකාශ වස්තුන් වගේම ජීවියාද සෑදී සැකසී තියෙන්නේ ආපෝ තේජෝ වායු පඨවි කියන මූල ප්‍රදාර්ථවලින්. පරත් බුදුන් වහන්සේ ඉමස්මින් සේව ව්‍යායමන්තේ කලේබරේ ලෝකංච පඤ්ඤ ජේමී යනුවෙන් දේශනා කළේ මානව ශරීරයේද ලෝකයක් බව හඳුන්වන මේවා තව දුරටත් විද්‍යාත්මකව විග්‍රහ කළොත් ජීව ප්‍රදාර්ථ සැකසී තිබෙන්නේ ඇත්ත වශයෙන්ම ඇමයිනෝ අම්ල 20කින් භෂ්ම 5කින් සීනි වර්ග 2කින් ෆොස්ෆේට් විශේෂයක් එකතු වෙනවා මේ කොටස් අඩංගු ස්කන්ධ 4කට බෙදා
ඒවා අතර ආපෝ තේජෝ වායු පඨවි ආදී වශයෙන් බුදුන් වහන්සේ තව දුරටත් විග්‍රහ කර තිබෙනවා. චාන්දෝගයේ උපනිෂද් ග්‍රන්ථයේ විශ්වේසා සත්‍යංගේ සාරය පරාත්මයේ බව දක්වා තිබෙනවා. ලුණු කැටයක් දිය වූ ජලයේ ලුණු රස පැතිර තිබෙනවා වගේ විශ්වය පුරාම පරමාත්මය පැතිර තිබෙන බව එම ග්‍රන්ථය තුල සඳහන් වී තිබෙනවා. එදා පරමාත්මය මෙදා පරමාණුක ශක්තිය නැත්තම් ජීව සංස්කරණ ධාතු සංයුතිය. වර්තමාන විද්‍යා ගවේෂණ මගින් හෙළි කරගෙන ඇති ලෝකය හා එහි ජීවය හට ගැනීම පිළිබඳ වූ සත්‍ය අදටත් ගැළපෙන පරිදි නිවැරදිව අතීතයේ විවරණය කරලා තියෙන්නේ බෞද්ධ දර්ශනය තුළ. ජෛන හා සාංකේය ඉගැන්වීම් වලද ඒතරතුරු අඩංගු වෙලා තියෙනවා. ඒ බෞද්ධ ආభాෂය නිසා පසුකාලීනව සිදුවුවක් නිසා. අරුණවති සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ට ලෝක ධාතු ගැන කරන ලද දේශනාවේ බොහෝ කරුණු නව අභ්‍යවකාශ විද්‍යාව විසින් සොයාගෙන තිබෙනවා. 1920 දී එඩ්වින් පවල් විසින් මන්දාකිණි වල පවතින විවිධ දුර ප්‍රමාණයන් සොයාගෙන තිබෙනවා. ඒ අනුව අපගේ මේ මන්දාකිණි විස්කම්භය ආලෝක වර්ෂ ලක්ෂය. ආලෝක වර්ෂයක් කියන්නේ ආලෝකයේ ගමන් ගන්න සැතපුම් 186,000ක වේගය දින 365කට ගණනය කිරීමක් විදියට. තවත් විද්‍යා නිගමනයකට අනුව වර්පූල් නැමැති මන්දාකිණිය අපගේ සූර්යග්‍රහ මණ්ඩලයට ආලෝක වර්ෂ 10,20,000කට ඈතින් පිහිටා ඇති අතරම තප්පරයකට සැතමු 240කින් ප්‍රසාරණය ගණනය කර තිබෙනවා. අතීතයේදී මේ මන්දාකිණි එකට බැඳි පවතින ඇතැයි හබල් විද්‍යාඥයා අනුමාන කර තිබෙනවා. ඒ වගේම අනන්ත කාලයක දුර අතීතයේදී මන්දාකිණි ඇතුළු බොහෝ ග්‍රහ වස්තුන් ඝන ද්‍රව්‍යයක්සේ එකට බැඳී පැවතී තිබෙනවා. ප්‍රසාරණය වීම හේවත් වර්තමාන අදහස වන මහා පිපුරුම නිසා ඝනත්වයේ බිදී විසිරී නොයෙකුත් ආකාශ වස්තු හටගෙන තිබෙනවා. බුදුන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයේදී දේශනා කළේ මේ தත්ත්වය පිළිබඳව එවක භාවිතා කරන ලද භාෂාවෙන්. ඉතින් භාෂාව කෙසේ වුණත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශක්තියට අනන්තේ තරම් වූ විශ්වයත් අනන්තේ තරම් වූ අනාගතයත් උන්වහන්සේගේ සර්වඥතා ඥාණයට අවබෝධ වී දැක තිබෙනවා. ඉතින් බුද්ධ භාෂිතයේ තිබෙන මෙම බොහෝ කරුණු අදවන විට විද්‍යාව මගින් ක්‍රමක්‍රමයෙන් ඔප්පු වෙමින් පවතිනවා. ඉතින් මේ දේවල් තේරුම් ගන්න ඔයාලට පුළුවන් කියලා අපි හිතනවා. ඉතින් මේ වගේ වීඩියෝ ඉදිරියටත් ගේන්න. තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් යූටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් සල්කන ඔබන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වටිනා ධර්ම දානමය වීඩියෝව නොදන්නායට දැනගන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට සමගන්න ඔබ සියලුම දෙනාට සුබම සුබ දවසක්.